කියන්න. අයිබෝවන්. දනෝට කියන්න. අද කියන්න ඇවිල්ලා ඉන්නේ ලස්සන මම මෙයාත් එක රංගපාලක් තියෙනවා. ඒක විතරක් නෙමෙයි එයාට ළමයි වෙන්නෙක් ඉන්නවා. හැබැයි කියන්න බෑ. තාම ඒ වගේමයි. ඇන්ඩි ළමිස්සි. සචිනි. It's a tale old as time, but still a tale that defines a part of my being today. In search for answers to questions, I took a journey to where my soul felt drawn. කොහමද? හොඳින් ඉන්නවා. ලස්සනයි ආද? බොනි කෙක්. Thank you. Thank you. ඉතින් ආව බලන්න ඉද දනු ලස්සන්ට එන්න ඕන ඉතින් තියෙන හොඳම ඇඳුම තමයි අඳගෙන ඉන්නේ ආව බලන්න. ඊට පස්සේ කියනවා ආගේ ෂෝ එක මිනිත්තු 15ක් කියලා මම ඊතෝ එන්න ඕනේ නැහැ. Oh we think. Oh then tight විදිහට දෙන්නේ අපි නිව්ස් එක. Oh ඒක තමයි. දැන් සචිනි මට කෝල් කරා ලොකේෂන් එකට ආපුවාම හෙලෝ දනු what's the room number? මං හිතුව කවුරු හරි අහගෙන හිටියා නම් වෙන මොනා හරි හිතයි කියලා. හැබැයි මට තියෙන එකම ප්‍රශ්න මේවා හිටපු නිසා මගේ ෆස්ට් ෆිල්ම් එක කරද්දී මගේ ඔකේ මගේ ෆස්ට් ඩ්‍රාමා එක කරද්දී I was 14 ඊට පස්සේ couple of years later I did my first movie ඒකයි මට ඇත්තටම වයස නැහැ. ආ. හරි හරි එනවා. ආ. ඔකේ. ඉතින් ඊට පස්සේ මම ආවා කොළඹට. කොළඹට ආවේ ඇත්තටම මගේ මොඩලින් කරියර් එක වැඩි පුර කරගෙන යන්න. ඉතින් ඊට පස්සේ ඇඩ් එකක් දාලා තිබ්බා ඩේලි නිවුස් එකේ. ඊට පස්සේ මගේ ඒ කාලේ හොඳ මේ ආලුවක් වා ප්ලීස් ඇප්ලයි කරස් මම කෝන්නේ බෑ ප්ලීස් මට දෙන්නයි. You know. ඔහා ඒ කාලෙත් මේමද පැය ගණන් ගන්නවා අනින්න. No, not really. දැන් තමයි මේ ඔක්කොම. ඔව් දැන්. දැන් ඉතින් පොඩ්ඩක් දියුණු වෙලානේ. So, එහෙම තමයි apply කරේ. ඊට පස්සේ apply කරලා හිටියා Mrs. Angela Senivirat අපේ Krishanti Fernando Pule කියලා අපේ famous designer කෙනෙක්. ඒ වගේ ලොකු judge panel එකක් හිටියා. ඉතින් ඒ කාලේ දැන් වගේ අර ගොඩාක් media sponsorships, TV sponsorships තිබුණ නැහැ. බට් ඇත්තටම දැන් ලෝකේ තියෙන ලොකුම පැජන්ස් එක මිස් වර්ල්ඩ් ඇන් මිස් යුනිවර්ස් නේ සෝ අර මිස් වර්ල්ඩ් කිව්වම ඒකට මට ඇත්තටම යන්න ආසාවක් තිබුණා සෝ එහෙම තමයි මං ගියේ හරි ඔයා පොඩ්ඩක් කොට නැද්ද පොඩ්ඩක් එතකොට ගියාම අතන ප්‍රශ්නයක් වුණා ඔව් නෑ ඒක ඒක සයිස් අය ඉන්නවා ඔව් උස අඩි 6 අය ඉන්නවා එතකොට starting from 5 2 3 4 5 ඒක ඒක උස අය ඉන්නවා ඔව් පහ yeah 5 No, 5'2". Oh, 5'2". Yeah. So there were Miss Nepal hitia 5'2". Miss Hong Kong hitia. She was about 5'3". So I think okay. Hari. Yeah. Then අපි මේ ඉන්ඩස්ට්‍රිය ගැන පොඩ්ඩක් කතා කරමු. Yeah. දැන් ඔයාලට හොඳ නමක් තියෙනවා. ඒත් එක්ක සචිනි ඇවිත් ඕන දෙයක් කියනවා කියලා කටක්වත් තියෙනවා. ඔව්. Oh. Oh my god. මට බය දැනු මොනවද අහන්න යන්නේ කියලා. Okay. ඔයා කියන්නේ මේ ඉන්ඩස්ට්‍රිය ගැන සතුටින්ද ඉන්නේ? Yes, very much. Hari. Oh. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් හොඳටම ඉන්න ඕනේ ලස්සනට ඉන්න ඕනේ. සල්ලි අමාරු තියෙන එක්කෙනෙක්ට මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දුර යන්න පුළුවන්. මේක ගෙවන්නේ නැහැනේ. චිත්‍රපට නාමම ගෙවන්නේ නැහැනේ. ඔව්. ඔයාලා කොච්චර ගෙවන්නේ ෆිල්ම් එකකට? 50000ක් නැහැ. What? නැ මගේ ගාන මට දැන් කියන්න පුළුවන්. Because දැන් මම තැනකට ඇවිල්ලා නේ ඉන්ඩස්ට්‍රි එකේ. So මට මගේ ගාන. ඔව් අලුතෙන් එන අයට අමාරුයි. මෙහෙමයි මට කියන්න තියෙන්නේ අපි අපි කරන වැඩේ හොඳට කරොත් සල්ලි හොයන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එකේ. මහන්සි වෙලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම සල්ලි හොයන්න පුළුවන්. මොකද හොඳට සල්ලි හම්බෙන ඉන්ඩස්ට්‍රි එකක් මේක. කෙනෙක් මුළු මාසයක් තිස්සේ වැඩ කරලා ගන්න පඩිය තියෙනවනේ. ඒ පඩිය අපිට පෑයෙන් හොයන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එකේ. බට් ඒකට මහන්සි වෙන්න ඕනේ.
ඒකට තමන්ගේ ඇඟ ගැන මහන්සි වෙන්න ඕනේ තමන්ගේ පෙනුම ගැන මහන්සි වෙන්න ඕනේ තමන් අඳින ඇඳුම ගැන මහන්සි වෙන්න ඕනේ බිකෝස් මේ ඉන්ඩස්ට්‍රි එක කියන්නේ I would say 60% පෙනුම තේරුණාද ඉතුරු ටික තමන්ගේ ටැලන්ට් එක right so ඊට පස්සේ තමන්ට බිස්නස් ස්කිල් එක තියෙන්නත් ඕනේ කියන්නේ අපි කොච්චර ටැලන්ට් එක ගුණත් දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි තමයි බිස්නස් එක I am the person who has to market myself. So, tamangwa business ekak hatida salakan nathuwa. Ohe hitiyo teka e skill ekak dann naththam me industry ke diunu wenawa because mam me industry ke indala tiyenawa. Kiyannako. Avurudu den bara ganak 2002 inda. No no 2002 inda. 2002 inda. Yeah. Eke etakota wada 16 ay. No don't. Okay, 2002 in a hurry. It's Eko, okay. Anyone know? No, I won't tell. Ane. Hey. No, I mean, if anyone wants to find my age, they can. Oh, yeah. So, I would say, main industry ke mau hunda to sali hoy la dino. What? Yes. Eko hunda dia. Yeah. Oh. Because after tama balu hot, ekane tamang hunda to position vela tamangi brand tamangwa brand ka khati to sali kala tamang. ඒක හරියට කරගෙන ගියොත් you can earn money. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දේවල් වෙනවනේ. ඒ කියන්නේ අපි දන්නේ නැති දේවල් ඒත් අපිට ආරංචි එනවා. ඒ කියන්නේ කෝ කාමරේට ඉන්න කියනවා නැත්නම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් ඔයා පොඩ්ඩක් මට මේ වගේ දෙයක් කරුත්. ඔව්. ඒ වගේ දේවල් තියෙනවනේ. ඇත්තනේ ඕක. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඕ වගේ දේවල් ඔයාට හම්බ වෙනකොට ඔයා මොකද කියන්නේ? දැන් මෙහෙමයි මුල් කාලේ නම් ඇත්තටම එහෙම අප්‍රෝච් ගොඩාක් අය අප්‍රෝච් කරනවා. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක් දනු. මොකද මං අද කියන්න මේක ෆස්ට් ටයිම් මම මේ කියන්නේ ටු ද පබ්ලික්. මට ඉස්සර වෙලාම පිරිමි ළමෙක් මගෙන් යාළු වෙන්න ඇති මට අවුරුදු 10යි වයස. හරිද? යාළු වෙන්න ඇහුවා විතර යාළු නෑ. එදා ඉඳන් අද වෙනකන් I have dealt with it. කියන්නේ මම ඒකට මූණ දෙනවා. So ඒක මට සාමාන්‍ය දෙයක්. කෙනෙක් පිරිමි කෙනෙක් මාව අප්‍රෝච් කරනවා කියන එක it's a normal thing for me. මම oh my god මම මගේ යාළුවනේ. I'm like I'm not going to go crazy about it. කියන්නේ හොඳ දෙයක් නේ. හැබැයි ඒක වෙන දෙයක්. Yes, even otherwise ඊට පස්සේ මම ටික ඉන්ඩස්ට්‍රි එකේ පරණ වෙද්දී ටික මේ වයස යද්දී it turned into something else. So it's not a big deal. හැබැයි ඒකට දන්නවනේ ඔය බැංගල ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. නෑ උනට පිරිමි කියන જાතියට they don't care about that. They don't care how many kids you have. ඒගොල්ලන්ට වැඩන්නේ ඔයා බැඳලාද සිංගල්ද ඒ වැඩන්නේ ඒගොල්ලන්ට ඔයාට කැමති නම් ඒගොල්ලෝ ඔයාට කැමති. ඒ නිසා ඔයගොල්ලෝ ඒගොල්ලෝ මොනා හරි කළා ඔයාව ලබා ගන්න තමයි try කරන්නේ. හරිද? So මගේ ටෙක්නික් එක දැන් තමයි මම ඇත්තටම දැන් කෙනෙක් මට කැමති නම් මම ඒක දන්නේ නැහැ වගේ රඟපානවා. දැන් එයා එතකොට ඇවිල්ලා මූණට මහන්න ඕනේ මම ඔයාට කැමති do you like me do you shall we do this කියලා අහන්න ඕනේ ඒක ගොඩක් පරිමේ අහන්න බයයි. So මං කොච්චර ඒගොල්ලන් මට කැමති කියලා පෙන්වුවත් මං ඒක දැනුන්නේ නැහැ ගණන් ගන්න නැහැ වගේ ඉන්නවා. කියන්නේ මට දැනුන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මගේ. පොඩි මෝඩ පාටයක් ගන්න. අන්න රයිට්. ඒක ලේසි. ඒ දන්නවද නැත්තම් දැන් මගේ ඉන්ඩස්ට්‍රි එක හැටියට මාව අප්‍රෝච් කරන හැම පිරිමි කෙනාටම if I feel because most of the time men approach me right so e hame ekkenata oh my god me amara kemathi so I have to ignore him kela hitiyun mata kawuruth naha yalo eken etoru mata pirimi kenek ekak nikam friendship ekakwat pawaththagena yanna ba ne oyata gæranawath ekak friendship ekak maintain karanna puluwan da yeah den oyata godak yalo ena oyata anarkalita ay yalo kamak tiyena issara thibba ඊට පස්සේ මොකද වෙන්නේ නෑ මොනික ගන්නද අනාගතේ ලංකාවේ නෑනේ ඔව් යා ලංකාවේ නෑ I think ඊට පස්සේ යා එයි මම හරි close friends ඉස්සරහ ඊට පස්සේ ඔය close friends ඊට පස්සේ නෑ ඊට පස්සේ යා මේ ඒක දැන් ඕක කියන්න ඕනේ නේද මෙතන ඕනේ කියන්න කොහෙද so ඊට පස්සේ යා යාළු නම් මගේ boyfriend එක්ක ආ යා ඊට පස්සේ එතන ඉමරයි friendship එක දැන් boyfriend නෑ බෑ
එයත් නෑ මොකුත් නෑ දැන් අපරාදේ ආසනෙට ඒක කතා කරලා ඔක පැච් කරගන්න ආස නැද්ද නෑ ඊට පස්සේ අපි දෙන කතා කරා බට් මට සමණගෙම යාළුවෙක්ට යාළුවෙක් මට ඒ වගේ එකපාරක් ඒ වගේ දෙයක් කරපුවාම මට ඊට පස්සේ ඒගොල්ලන් විශ්වාස කරන්න බැහැ සෝ එයා කොච්චර යාළුවෙන්ද හැදුවත් අයි I can't trust හරි දැන් ඔය ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දැන් ඔය සීනියර් ආටිස්ට් කෙනෙක් තැනට ඇවිල්ලානේ නෑ not yet මම හිතන්නේ පවනාකි වෙන්න ඕනද ඔය ඔව් තව යා maybe another 10 years I'll be a senior artist dang like I should when in the walk around the neighborhood feeling blessed then ඔයා කසාද බඳින්නකොට ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක්ව හොයාගත්තේ නැහැ නෑ ඒක හොඳ දෙයක් තමයි මම ජීවිතේට මේ ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක්ව එක යාළුවලවත් ඉඳලා නැහැ නෝවා මොකද මම බඳින්න කලින් ඉඳන්ම මගේ තිබ්බ පොලිසි සෙට් එකක් එකක් තමයි පොලිසි කියන්න කොහොමද කියන්නේ යා බඳින්න කලින් ඉඳන් ඔකේ සෝ මම කැමති වෙලා හිටියේ නෑ බැඳපු අයව ඩේට් කරන්න එතකොට මම කැමති වෙලා හිටියේ නෑ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ව බඳින්න බඳින්න ඕ යාළු වෙන්න එතකොට I don't want to tell everything. අනිත් එකත් කියන්න. මං කැමති වෙලා හිටියේ නෑ ඔය නයිට් ක්ලබ්ස්, බාස් ඒවා තියෙන කෙනෙක්ව ඩේට් කරන්න. ඒ කියන්නේ මම මේ ළඟදී මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කතා කරපුවම එයා කියනවා. ඔයා තාම මේක ගැන කතා කරනවද? ඔව් අනේ මං කාත් එක්කවත් තරහ නෑ. Everyone is very friendly with me. ඔයාගේ හස්බන්ඩ් ඕකේ. He's okay. එයාට දන්නවද ඔයා කතා කරා කියලා? යා මම සමහර වෙලාවට එයාට කියනවා. සමහර වෙලාවට කියන්නේ නෑ. දැන් නම් එයාට දන්නවා. එයා කොමන්ට් වැඩි ගණන් ගන්න. එයා දන්නවා ඉතින් මං සීරියස්. මොකද ඉතින් ඒගොල්ලෝ එච්චර හොඳනේ මයිගොල්ලෝ බැඳලා තියෙනවනේ. ඔය ඒක. ඔව්. බැඳලා ළමයි දෙන්නෙක්ව හැදුවට පස්සේ කොයිද පණින්නේ නේ? chance එකක් තිබුත් පණිනවද? ඒ කියන්නේ. නෑ මේ මේ හස්බන්ඩ්ව දාලා යනවා නම් බාලා යනවා. කොයිද? වෙන බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් දෙක්. දන්නේ නෑ. ඒක හිතලා බලන්න ඕනේ. හැබැයි ඕ වගේද නෑ වගේ. නෑ නේ. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවනේ. ළමයි නැත්තම් එතකොට කියන්න බෑ තර බෝරින් වුණා සමහර යන්න දෙන්න ඔයා ඔවා මොකද හිතන්නේ මේ ඕපන් රිලේෂන්ෂිප්ස් ගැන ඒ කියන්නේ දැන් ඩේට් කරන්න ගම සෝ ගුඩ් නේ හොඳයි නේ ඩේට් කරන්න ගම වෙන එක්කෙනෙක්ව ඔව් සෝ ඉතින් දැට්ස් ගුඩ් හැබැයි ඕපන් වින්ඩෝ නේ චීටින් නරකයි හ්ම් දැන් ඕපන් ඕපන් කියන්නේ ඔයා දැන් you and me කියලා හිතන්නකෝ දැන් ඔයාට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ඔයා කියනවා මට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ඔයා කියනවනේ බට් ඔයා කියන්නේ නැතුව තව එක්කෙනෙක් ඉන්නවා කියන්නේ දැට්ස් චීටින් ඒක හොඳයි දැට්ස් බෑඩ් ඕපන් වෙලා ඕන එක්කෙනෙක් එක්ක ඉන්න එක ප්‍රශ්නයක් නෑ බට් ඉතින් එහෙම රිලේෂන්ෂිප්ස් එහෙම ඒක හරි not very practical මොකද අපිට හිත හදා ගන්න අමාරුයිනේ නේද so but එහෙම පුළුවන් නම් it's fun දැන් ඔය ළමයිට ඔයාද උගන්වන්නේ මේ දවස් ටිකේ දැන් ඔක්කොම online නේ online lessons යා මමත් උගන්වනවා ඔයාට මොකද්ද ඔයා ඉස්කෝලේ හොඳම subject එක මොකද්ද මම නම් ඇත්තටම ලේසි උගන්වන්න මට ඉංග්‍රීසි බට් අනිත් ඒවත් උගන්වන්නේ මගේ බබාලා පොඩි ඉනිති ඒගොල්ලන්ට හරිම ලේසි lessons තියෙන්නේ අමාරුම දේ ඒගොල්ලන් ඉගෙන ගන්න කැමති නැති එක හරි දැන් අන්තිම question විදිහට අහන්න ආගෙන් ඔයා මේ ළඟදී photo shoot එකක් කරා නිකන් අඩු ප්‍රමාණ ඇඳුම් ඇඳගෙන හැබැයි ඒක ලස්සනයි I thought it was very beautiful black and white pictures beach එකේ ලස්සනට ඔයා ගත්තා ඒක මාව ලස්සනයි මම හිතන්නේ හරි ආටිස්ටික් හැබැයි ගොඩක් කට්ටිය ඔයාගේ පිටිපස්ස ගැන කතා කරලා තිබ්බා නේද මදි කියලා මදිද ඔයා දැන් ස්කොට්ස් මට නම් ඇති so it's okay හැබැයි ඔයා ස්කොට්ස් කරනවලු නේද නෑ so මෙහෙම I think අපි ඔක්කොමල කැමති ලස්සන ඇඟක් තියාගන්න නේද අනිත් එක ළමයි දෙන්නට ඔය මේ මේන්න එක මාරු thank you thank you හැබැයි so මගේ ඇඟ ගැන මම දැනට happy හැබැයි ඔය ඒ ගැන ඔය comments ගැන මොකද හිතුවේ නෑ comments නම් මෙහෙමයි මට ඉතින් මිනිස්සු හොඳට වැඩිය නරකනේ කියන්නේ ඒකයි ඒ කියන්නේ දැන් if photo එකද buy එක it's nothing ඒ කියන්නේ
සමහර වෙලාවට මේ හොඳ මේ වැහෙන්න ඇඳගෙන හොඳට ඉන්න ෆොටෝස් වලට මිනිස්සු බනින විදිහට මට අරවා අරකට කියන සීරියස් ගන්නත් බෑ. හරි. හැබැයි ඒ පික්චර් එකට ගොඩක් කමෙන්ට්ස් හම්බුණානේ. ඔව් ඔව්. සෑහෙන කමෙන්ට්ස් වුණා. මේ හිතේවා. Yeah, but okay. ඉතින් මොකද මම ඊට පස්සේ ස්කොට්ස් කරන්න පටන් ගත්ත කියලා මට කිව්වා. ස්කොට්ස් කරන්න හැමදාම කැමති. But ඉතින් ඒකට you need a lot of effort. But දැන් මේ කාලේ මට ජිම් එකට යන්න බැරි වුණා ඇත්තම කිව්වොත්. තව පොඩි වුණා. Oh. අයියෝ. So ජිම් එකට ගියේ නෑ මං තව. තමයි හදාගත්ත එක ගියා. ඔයා කොහමද යනවද ජිම් එකට දැන්? ඔයා දැන් ඉස්සර ලයිව් දෙන්නේ ජිම් එකට ගිහිල්ලා. දැන් මම දැක්කේ නෑ ළඟදී. ළඟදී මම ගියෙත් නෑ පේනවනේ. මොකක්ද? ඔකේ ඔකේ නෝ යූ ලුක් ඕකේ. අපි ෆිල්ම් එකක රඟපෑවා එකට ස්වර කියලා මූවි එකේ. මේකේ මෙයා ලෝයර් කෙනෙක්. ඔව්. ඔව්. මම ප්‍රොස්ටිටියුට් කෙනෙක්. බට් අපි දෙන්නගේ සම්බන්ධයක් නැහැ. නෑ. හැබැයි ඔයාගේ අම්මටයි මටයි සම්බන්ධයක් තියෙනවා. ඔව් ඔව් ඔව්. බට් ඔයා කැමති දේ රෝල් එකට. ඔව්. ඒ මට ඒ වගේ චැලෙන්ජින් රෝල්ස් තමයි ආස. නිකන් ඔය ගස් පිටිපස්ස සින්දු කියන ඕනේ කෙනෙක් වුණා. අනිත් එක දැන් මේ මූවි එක රිලීස් වුණාම දනෝගේ පස්ස බලන්න ඕන නම් නේකඩ් සීන් එක යන්න ෆිල්ම් එක බලන්න. ඒකේ මම නේකඩුනේ නෑ. ඔව් නේ. මාතකෙට ඉඳපු කට්ටිය තමයි නේකඩු. ඔයා නේකඩුන්නේ නැද? අයියෝ මං ආසාවෙන් හිටියේ බලන්න. නේ මම ඔයාලා දැන්ම පෙන්නන්න. ඔයා පෙන්නන අය මම. හරි. ඔල් රයිට්. කො බලම්. හරි. දැන් බෑ. මේ ගෑනි මට කණේ ගාලා බිනවා. මට මතකද ඒක ෂෝ එකේ. යා. කණේ පාරක් දුන්නා. හරි. බොහොම ස්තුති සචිනී ආවට. ඔයා මොනා කිව්වත් හරි ලස්සනයි. Thank you. ඒක විතරක් ඔයා මේ ඔයාට මේ මොකද ඇටිටියුඩ් එකක් නේ. Oh, thank you. ඕ නෙක්නේ තේ කතා කරනවා විහිළු කරනවා hina වෙනවා තාම නිකන් 16යි මාසේ වගේ. Oh, thanks. හැබැයි ළඟට එමෙ නෙමෙයි. Oh my god, very bad danu. Okay. අපි එනම් තව අලුත් show එකක් එක හම්බ වෙමු. danuට කියන්න ඔයා සතුටුයි මේ show එක ගැන? ඔව් සතුටුයි. මේ danu අහන ප්‍රශ්න වල සමහරට බය හිතෙනවා. Like මොනා හයි දන්නේ නැහැ නේ but okay. මම දැන් දන්නවනේ ඊළඟට මම කැමති නේද ප්‍රශ්නයක් ඇහුවොත් හරි අපි එනම් හම්බ වෙනකන් සතුටින් ඉන්න මගේ නම ඩනු මගේ නම සචිනී පොඩක් කියන්න ගොහයි ඉංග්‍රීසියෙන්ට හයි මගේ නම සචිනී ආයේන්ද්‍ර හයි නෙමෙයි අපි බයි කියන්නේ බයි ඉවරයි ඔකේ බයි මම සචිනී ආයේන්ද්‍ර වගේ මම ඩනු මම සචිනී ආයි බොවන් ආයි බොවන් කියන්න